අද අපි ඉන්නවා කානිෆුඩ්ස්. කානිෆුඩ්ස් කියන්නේ මේ අද ගෝල් ෆේස් භූමියේ තියෙන ෆුඩ් ෆෙස්ටිවල් එකක්. ඒකෙදි අපිට හම්බුණා කානිෆුඩ්ස්. කානිෆුඩ්ස් එකේ ලස්සන කෑම ටිකක් තියෙනවා. දැක්කම ආසෙයිද? මොකද අපේ කොල්ලෙක් තමයි හදන්නේ. මොකද වෙනත් රටක තියෙන දේවල් අද ගෝල් ෆේස් එකෙන් මතුවලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. බර්ගර් බන්ස් වගේ තියෙනවා. අපි බලමු මොනාද කියලා. අරබික් රොටි, චිකන් ඇන් හැමර්ස් ඇන් සලාඩ්, චිකන් බර්ගර්, සබ්මරින්, ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක ප්‍රයිස් එක අතින් හොඳට මාඩුයි. මොකද අපි වෙනත් වෙලද දේවල් වලට යනවා, ව්‍යාපාරික දේවල් වලට යනවා. මේවත් එක්කම අද එකම වහලක් යටින් වෙළඳ කුටිය තියෙනවා. මොකක්ද? කානිෆුඩ්ස්. කානිෆුඩ්ස් එකේ මල්ලිගෙන් අපි ආලා බලමු කොහොමද මේක නිෂ්පාදනය වෙන්නේ කියලා. මල්ලි පොඩක් කතා කරන්න පුළුවන් නේ? හරි. අපිට කියනවාද මේ ඇත්තට මේ වගේ දෙයක් කරන්න ඉදිරියට? මොකද ඔය වගේ ලස්සන කොල්ලෙක් මේ වගේ වැඩක් කරනවා කියනකොට මෙම කියන්න ඕනේ මුදල් බලාපොරොත්තු වෙන්නේ ඒක විනෝදයක් විදිහට තමයි මේක කරේ. පළවෙනි අත්දැකීම සහ පළවෙනි ප්‍රථම වතාවට තමයි අපි ෆුඩ් ස්ටෝල් එකක් කරන්න ආවේ. ඉතින් අතර විනෝදයට සහ අලුත් අත්දැකීමක් තරුණ පරපුරක් විදිහට තමයි මේක කරන්න අතරම බලාපොරොත්තු වෙන්නේ. අතර මේක ආදාසිය. මොකද රට පුරා විහිදලා ඉන්න රටේ අපේ තරුණ පරපුර. මොකද දැන් ජොබ් නැහැ කියන වෙලාවෙ මෙන්න නියම ආදාසියේ කානි ෆුඩ්ස් වල ලස්සන ගෑල්ලා මේකුත් ඉන්න. අපි කතා කරලා බලමු කොහොමද මොකද වෙන්නේ. අවුරුදු කොහොමද? අවුරුදු හොඳයි. අවුරුදු හොඳයි. කොහොමද බිස්නස්? හරිද? ඔව් සාමාන්‍ය දුරට තියෙනවා. ඉතින් හැවිලා නැති කට්ටියට කියන එන්න කියලා ඊළඟ පාරත් ඒ වගේම තරුණ කට්ටියට කියනවා එක දෙයක් කුඩ නැතුව හැම පැත්තම කරන්න කියලා. අපි දෙන්න හැම දෙයක්ම කරන දෙන්නේ. නියමයි. ඔන්න ඕක තමයි කියන්නේ අපි. චෙෆ්. මේ ඒ හෙඩ් චෙෆ් අර පොඩි චෙෆ් ඉන්නේ. හරියනම් අපි බලමු ඉදිරියේදී කොහොමද කියලා. මොකද මේ වගේ තරුණ පරපුර වෙනුවෙන් අනිවාර්යෙන් ටූතිත් මන්දිරය ඉන්නවා බලන්න කරන්න. මොකද මොවු වෙනුවෙන් අපි අනිවාර්යෙන් පෙනී සිටිනවා. අනිවාර්යෙන් මේට අපි උදව් කරනවත් එක. මොකද මේක විශේෂයි. ගෝල් ෆේස් එකට එන්න අද වෙළඳ කුටිය තියෙනවා. මොකක්ද? කානිෆුඩ්ස්. කානිෆුඩ්ස් වලට එන්න.